සංකීර්ණය විවෘත කරමින් මෙම ගුවන් තොටුපළට නව ජවයක් අරුතක් ලබා දෙමින් අග්නිදිග ආසියාවේ හොඳම ගුවන් තොටුපළ බවට පත්වීම සඳහා අපි ගෙන යන වැඩපිළිවෙලට තවත් ශක්තියක් ලබා දීමට මට පැමිණීමට හැකිවීම පිළිබඳව. ඒ වගේම මේ ගුවන් තොටුපළේ ධාවන පතය අවුරුදු 21ක් පරණම කැඩී බිඳී ගිය තිබුණු ධාවන පතය මට පුළුවන් වුණා මාස 3කදී නවීකරණය කරලා මේ ගුවන් තොටුපළ ආකර්ෂණීය ගුවන් තොටුපළක් බවට පත් කරගන්න. ඉන්පසුව අපි ගුවන් තොටුපළේ අභ්‍යන්තරයේ තුල මොන ආකාරයේ මේ ගුවන් තොටුපළේ සේවාව ලබා ගැනීමට විශේෂයෙන්ම පිටරටින් පැමිණෙන අපේ විගණික ශ්‍රමිකයන් සඳහා අපි පහසුකම් සලසා දෙන්නට ඕනේ. ඒ නිසා තමයි තීරුබදු රහිත මේ සංකීර්ණ යාපි මේ ඉහළට මාලයට අරගෙන පහත මාලයේ තියෙන ඩියුටි ෆ්‍රී ෂොප්ස් වල ලොකු ප්‍රශ්න රාශියක් තිබුණා. මේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් කියන සංකල්පය මානු කඩයක් බවට පත් වෙලා තිබුණා. එළිය ඉඳගෙන අපේ කඩෙන් ගන්න මෙතෙන්ට එන්න එහෙට යන්න එපා මෙහෙට යන්න එපා කියලා ඉතාම නරක ආදර්ශ විදිහට එයාපෝට් එකෙන් එන අය ඔක්කොම ආපු හැටි මට ටෙලිෆෝ කළා කියන්නේ අයියෝ වැඩක් නෑ ඇමතුමා ඇමතුමාගේ මේ එයාපෝට් එක තුට්ටුවකට වටින්නේ නෑ අපිට නිදහසේ බඩුවක් ගන්න බෑ මේක තමයි මේ 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 කියපු දේවල් ඒ නිසා මම අපේ සභාපතිතුමාට කිව්වා මේ පිළිබඳව දැඩි පියවර ගන්න සභාපතිතුමා ඒවා විතරක් නෙවෙයි ඇමතුමා මේ සාප්පු ඇතුලේ තවත් නොයෙකුත් අක්‍රමිකතා සිද්ධ වෙනවා නොයෙකුත් අක්‍රමිකතා සිද්ධ වෙනවා ඒ නිසා මම එතුමාට නියෝග කළා කියනවා යම් අක්‍රමිකතාවක් සිදු වුණා නම් වහාම අපි සමග තියෙන කිවිසුම අවලංගු කළ කඩේ වහන්න